නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ තිසරණ සහිත පංචශීල ධර්මය පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිස හේතු වේවා සාදු කියන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විස්වාදීන වං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදීං අරියෝ නරමති පාපේ පාපේ රමති සුචීති
සාදු 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 බණාන සෝදානම් වෙන සත්පුරුෂ පින්වත්නි මේ ඇත්තන්ගේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්ට යෙදුනේ සූත්‍ර පිටකේ උදාන පාළියේ තියෙන තථාගත බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රකාශ කරන ලද උදාන ගාථා රත්නය බුද්ධාදී උත්තමයන් වහන්සේලා මේ සසරින් නිදහස් වුණාට පස්සේ මේ දුක්ඛ දායි ජීවිතයෙන් නිදහස් වුණාට පස්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා ඒක තමයි උදාන කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අනේක ජාති සංසාරං කියලා උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා මේ ඇත්ත දන්නෝ ඒ වගේම උදාන පාළියේ මහරහතන් වහන්සේලා මේ සසරින් නිදහස් වෙලා තමන් වහන්සේලා කළ උදාන වාක්‍යෙත් ඒ වගේම අපේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද උදාන වාක්‍යෙත් බොහෝ දකින්ට තියෙනවා මේ උදාන වාක්‍ය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා සෝණ කියන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන සෝණ කුටි කන්න කියලා උපාසකවරේ අවන්ති දේශේ වැඩ වාසය කළ මහා කච්චායන මහරහතන් වහන්සේට අප උපස්ථාන කළා උපස්ථායකෙක් හැටියට කටයුතු කළා මේ ඇත්ත අහලා තියෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේ මහා ධර්ම කථිකයන් වහන්සේ නමක් ඒ විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැඹුරු දහම සරල කරමින් ඉදිරි පෙළ භික්ෂුන් වහන්සේගේ අභිවෘද්ධිය සඳහා බොහෝ කටයුතු කරපු මහරහතන් වහන්සේ නමක් බොහෝ විට බුදුරජාණන් වහන්සේ යම් කෙටියෙන් දේශනා කරපු ධර්මයක් භික්ෂුන් වහන්සේට තේරුනේ නැත්නම් භික්ෂුන් වහන්සේලා අර මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට පැමිණෙනවා පැමිණලා ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙටි අනුශාසනාවක් කළා අපිට මේක වැටහෙන්නේ නැහැ අපිට මේක තෝරලා දෙන්න අන්න ඒ අවස්ථාවේදී විස්තර විභාග සහිතව උදාහරණ සහිතව ඒ දේශනාව භික්ෂුන් වහන්සේලාට වැටහෙන ආකාරයට ඒ අවස්ථාවේ දේශනා කරපු මහරහතන් වහන්සේලා අතර කෙනෙක් තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රශංසාවට ලක්වෙච්ච රහතන් වහන්සේ නමක් උන්වහන්සේ මේ වෙනකොට අවන්ති ප්‍රදේශයේ වැඩ වාසය කළේ පින්දපාතේ යමින් කුටි කන්න සෝණ කුටි කන්න උපාසකතුමා මේ හැම වත්පිළිවෙතක්ම උන්වහන්සේට සිද්ධ කරමින් අප උපස්ථාන කරගෙන ඉන්නකොට අර එන පිරිසට මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ධර්මය මේ සෝණ කුටි කන්න උපාසකතුමා හොඳට ශ්‍රවණය කරනවා ශ්‍රවණය කරන හැම වෙලාවකම තේරෙනෝ මේ මිහිරි ධර්මය කොතරම් වටින එකක්ද මේ මිහිරි ධර්මය ඉතා හොඳින් අනුගමනය කරන්න පුළුවන්කම තියෙන්නේ පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට ගිහි කාමභෝගී සම්බාධ සහිත ජීවිතයක් ගත කරන කෙනෙකුට ලේසි වෙන්නේ නැහැ ඒ නිසාත් මමත් කොහොම හරි මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් අවසර අරගෙන පැවිදි වෙන්න ඕන කියලා හිතාගෙන මහා කච්චායන මහරහතන් වහන්සේ හුදකලා වින්න අවස්ථාවේ ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනා කරන මිහිරි ධර්මය මං හොඳින් ශ්‍රවණය කරනෝ මට වැටහෙනෝ මේ ගිහි ජීවිතේ ඉඳගෙන මේක කරන්න බැරි බව අමුදරුවන් පෝෂණය කරමින් රැකිරක්ෂා කරමින් මේක කරන්න අපහසු ඒ නිසා ස්වාමීනි මමත් පැවිදි වෙන්න කැමතියි
ඒ වෙලාවේ මහා කච්චායන මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනෝ සෝනේනි එක වේලක් ආහාර ගනිමින් එක යහනේ නිදා ගනිමින් ඒ වගේම මේ සාසන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරමින් කටයුතු කරන එක ලේසි නෑ තව ටිකක් හිතන්න ඕන ඒ නිසා ඔබ ওই ගිහි ජීවිතේම ගත කරමින් හොඳින් මේක ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න කියලා මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප කළා දෙවෙනි අවස්ථාවේ මේ විදිහටම බණහගෙන ඉඳලා ඒ විදිහටම උන්වහන්සේගෙන් විමසා සිටියාම දෙවෙනි අවස්ථාවේ මේක වේලක් ආහාර අරගෙන හුදකලා එක තනි යහනේ නිදා ගනිමින් මේ සාසන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන කිත අමාරු එකක් කියලා දෙවෙනි අවස්ථාවේ ප්‍රතික්ෂේප කළා තුන්වෙනි අවස්ථාවේ තිල්ලා සිටියම මහා කච්චායන මහරහතන් වහන්සේ සිව්පිලි සිඹියා මහරහතන් වහන්සේ නම අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිභා කියන මහා ප්‍රඥෙක් උන්වහන්සේ සුදුසු අවස්ථාව වෙනකන් තමයි මේ කල් මරමින් බලාගෙන වාසය කළේ සෝණ උපාසකතුමාගේ හිතේ එහෙම කැමැත්ත තිබුණට අර හමුදරුවන් පෝෂණය කරන එක ඊළඟට අමුදරුවන්ට බැඳිලා තියෙන බැඳීම අඩු නැති බව ආධ්‍යාත්මික ජීවිතයේ දෙස බලනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ දකින්ට ඇති තුන්වෙනි අවස්ථාව වෙනකොට ටිකක් මේක ඡය වෙලා අර අඩු වෙලා අර ගිහි බැඳීම් අඩු වෙලා තිබිච්ච අවස්ථාව වෙන්නේ නැති ඒ වෙලාවේ සෝණ උපාසකතුමා සෝණ කුටි කන්න උපාසකතුමා ප්‍රෞර්ජා භූමියට පත් කරනවා පත් කළා වත් පිළිවෙත් සිද්ධ කරමින් සාසන බ්‍රහ්මචර්යාව හොඳින් ආරක්ෂා කරමින් කටයුතු කරනකොට ටික දවසක් රාත්‍රී කාලයේ කල්පනා වෙනවා මම දැන් තථාගත බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට යන්න ඕන ඒකට මහා කච්චායන මහරහතන් වහන්සේගේ නවසර අරගෙන උදේ කාලේ ගිහිල්ලා මහා කච්චායන මහරහතන් වහන්සේ ස්වාමීනි මම කැමති තථාගත බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට දකින්ට බණ අහන්ට අප උපස්ථාන කරන්න ඒ වෙලාවේ බොහොම හොඳයි සෝණ ඔබ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ සංසුන් මනසක් ඇති සංසුන් ඉන්ද්‍රියින් ඇති දමණය වෙච්ච ඒ මහා නාග වූ තථාගත බුදුරජාණන් වහන්සේ දැකීම සුදුසුයි කියලා ඒ අවස්ථාවේ අනුමත කරනවා ඒ සෝණ තෙරුන් වහන්සේ පයින්ම පින්නපාතේ කරමින් දින කීපයක් ඇතුළත සවස්වර ජේතවනාරාමයට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ හමුුණාම බුදුරජාණන් වහන්සේ සමීපේම කුටියක් උන්වහන්සේට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලේ එලිමහනේ බොහෝ වෙලාවක් ගත කළා සුළු වෙලාවක් ගත පෙළ අලුයම වෙලාවේ අවදි වෙලා සෝණ තෙරුන් වහන්සේ සමග කතා කරනවා සෝණේනි ඔබට පුළුවන්ද ඔබ ඉගෙන ගත්ත ධර්මයක් දේශනා කරන්න ඒ වෙලාවේ මේ සෝණ තෙරුන් වහන්සේ පින්වත්නි සුත්ත නිපාතේ අටක වර්ගයේ තියෙන සියලුම සූත්‍ර කටපාඩමින් අර්ථ සහිත ව්‍යංජන සහිත ඉතා මිහිරි විදියට දේශනා කරනවා ඒක බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා ප්‍රකාශ කරනවා සෝණේනි බොහොම හොඳයි ඔබ පැවිදි වෙන කොච්චර කාලයක් වෙනවද වර්ෂයයි මෙච්චර කාලයක් ගත වුණේ මොකද මේ ගිහි ජීවිතයේ ස්වාමීනි බොහෝ සම්බාධ සහිතයි වරින් වර සිතේ ඌමනාව තිබුණට ගිහි බැම්ම අයින් වෙන්න බොහොම කාලයක් ගත වුණා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාන වාක්‍ය තමයි පින්වත්නි
දිස්වා ආදී නවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදීන් මේ ලෝකේ යම්කිසි කෙනෙක් ආදීනව දකිනවනම් ලෝකේ කියලා කිව්වේ මේ ස්කන්ධ ලෝකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ලෝකය ගැනයි අපේ බුදුරජාණන් වහන්සේ නිරන්තරම ලෝකය කියලා සාකච්ඡා කරන්නේ බාහිර ඇසකන නාසය දිව ශරීරය මන කියන ආයතනයන්ට අරමුණු වන මේ බාහිර ලෝකය ගැන අපි කොතරම් ඉගෙන ගන්න උත්සාහ කළත් අපිට සදාකාලික සැපක් නිවීමක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ ස්වකීය ජීවිතයේ රැමති ලෝකය එහෙම නැත්නම් මේ ස්කන්ධ ලෝකය පිළිබඳ අපි අවබෝධ කරගත්තේ නැති වුණොත් සා බුද්ධ දේශනාවේ මූලිකම උගන්වන්නේ මේ ආධ්‍යාත්මික ලෝකය වූ ස්කන්ධ ලෝකය අවබෝධ කර ගැනීම. ඒක අවබෝධ කරගන්නේ නැත්නම් අපිට පින්වත්නි කවදාක් නිවීමක් නිදහසක් අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ස්කන්ධ ලෝකය මේ පුදුජන සත්‍යය පවත්තන මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල පින්වත්ටි ධර්ම දෙකක් මූලික වශයෙන් තියෙනවා. එකක් තියෙනවා ආස්වාදේ කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා ආදීනව කියලා. ආස්වාදේ කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය පිනවීමෙන් යම්කිසි දෙයක් විඳින එකට තමයි අපි ආස්වාදේ කියලා කියන්නේ. කුඩා කාලේ මව්පියන්ගේ සෙනෙහස ලැබමින් කිසියම් ආස්වාදයක් ලැබෙනු. ගුරුවරුන්ගෙන් ආදරේ කරුණාව ලැබලා ආස්වාදයක් ලැබෙනු. යෞවනයේ එනකොට ආවාය වයල කිසියම් ආස්වාදයක් ලැබෙනු. මව්පියන් හැටියට තමන්ගේ දූ දරුවන් උපදිනකොට ඒ දරුවන් නිසා කිසියම් ආස්වාදයක් ලැබෙනු. රැකිරක්ෂා ආදී දේවල් නිසා ආස්වාදයක් ලැබෙනු. තමන්ගේ තරුණකම නිසා ආස්වාදයක් ලැබුණු කිසියම් ස්වල්ප වූ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය මුල් කරගෙන ආස්වාදයේ විතරක් සලකාගෙන ලෝකයා නිරන්තරයෙන්ම කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම නිසා පින්වත්නි ඒ ඇත්තන්ගේ ජීවිතවලින් කයින් වචනෙන් මනසින් බොහෝම වැරදි සිද්ධ වෙනවා ආස්වාදයේ විතරක් සලකාගෙන කටයුතු කිරීම නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරන්නේ ආස්වාදයේ පමණක් සලකාගෙන වැඩ කරන්නට නොවේ ආදීනවයත් සලකාගෙන කටයුතු කළ යුතුයි කියන එකයි එතකොට ආස්වාදයයි ආදීනවයයි වෙන වෙනම තියෙන ධර්ම නෙවෙයි එකතම තියෙන ධර්ම හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ආදීනව ගත්තොත් අපිට කොච්චර ලෙඩ දුක් අපේ ජීවිතවල කුඩා කාලේ ඉඳලා සම්මුති මරණය දක්වාම අපි කොච්චර ව්‍යාධි වලින් පීඩා විඳිනවද දුක් පීඩා විඳිනවද? ඇස් රෝග, කන් රෝග, ශාරීරික රෝග, මුඛ රෝග, හෘද රෝග ශරීරයේ අභ්‍යන්තර රෝග නොයෙකුත් විදිහේ රෝග ඒවා ආහාර පාන නිසා සමහර විට විසම චර්යාවන් නිසා විවිධ කර්ම විපාක නිසා විවිධාකාරයෙන් අපේ ජීවිතේ රෝගයට රෝගය නැමැති පක්ෂීන් කැඩලක් වැනිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රෝගය ඇති කරන පක්ෂීන් කැටලි දාන තරක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ තරම් අපිට කියන්න බැරි කුඩා කාලේ ඉඳලා මරණය මොහොත දක්වාම අපි විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳිනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ එකත් ආදීනවයක් හැටියටයි පෙන්වන්නේ. දැන් දස සංඥාවන්ගේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරනකොට ආදීන සංඥා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විවිධ ආබාධ පිළිබඳ අපි සලකන්ට ඕන කල්පනා කරන්ට ඕන අපිට හැමතිස්සෙම ආරෝග්‍යයක් කියන එකක් පවත්වන්නට බෑ අපේ මේ ශාරීරික ආබාධ සහිත එකක්
ලෙඩදුක් වලින් ගහන එකක් ලෙඩදුක් සහිත එකක් කියලා හැම මොහොතකම අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, අපි ජාතිය ලැබුවට පස්සේ මේ පංච උපාදානස්කන්ධය තුල ඇසුරු කරගෙන යම්කිසි දුකක් අනුභව කරනවා නම් මේ ඒ ජීවිතවල දුකක් අපේ ජීවිතවල තියෙනවා නම් ඒ සියලුම දුක් අපිට ලැබිලා තියෙන්නේ ආදීනවයක් හැටියට. මේ ජාතිය එහෙම නැත්නම් මේ උත්පත්ති ලැබු නිසා තමයි අපිට මේ විවිධ විදිහේ ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්පයෝග ආදී වශයෙන් නානාවිධ ආදීනවයන් අපේ ජීවිතයන්ට ඇති වෙන්නේ. දැන් කෙනෙක් උපදිනකොට අම්මා තාත්තලා හොඳට දන්නවා තමන්ගේ දූ පුතුන් කුඩා බිලින්දෝ හැටියට මෙලව පහළ වෙනකොට කොච්චර අම්මට වෙහෙසක් තිබුණත් ඒ උපදින බිලින්දා දැක්කම මහත් වූ ආස්වාදයක් සොම්නසක් සෙනෙහසක් උපදිනවා. ඒක මහත් වූ ආදීනවයක්. නමුත් ඒ හටගත්තේ ප්‍රිය ජාතියක්. එතන ඒ ප්‍රිය වූ ජාතියක් ඉපදුනා. එනම් ප්‍රිය ජාතිය ප්‍රිය විප්‍රයෝගය එහෙම නැත්නම් ඒ ප්‍රිය ජාතියෙන් යම් කිසි වෙන්නීමක් අයින්වීමක් තියෙනවනම් ඒකත් බුදුරජාණන් වහන්සේ ආදීනවයක් හැටියට දේශනා කළා. එතකොට දරුවෙක් උපදිනකොට යම් ආස්වාදයක් ලැබුවද දරුවාගේ වෙන්නීම නිසා ආදීනවයක් ලැබනවා. ඒ නිසා යම් යම් ඒ වලට අපි ඒ ධර්ම වලට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් හැම මොහොතකම අපි ඇලෙනෝ ඇලීම් ඇති කරගන්නෝ තණ්හා සාගතයෙන් අල්ලගන්නෝ ඒ ඇලීම් ඇති කරගෙන අල්ලා ගන්න හැම තැනකම පින්වත්නි අල්ලගන්න කිසියම් ප්‍රියකමක් ප්‍රිය සත්‍යයක් නිසා තෘෂ්ණාව නිසා ඒ ප්‍රියකම නිසා අල්ල ගැනීමෙන් එතන ඒ තැන්වල ප්‍රිය ජාතීන් හටගන්නෝ. ඇහැ ඇසුරු කරගෙන ප්‍රිය ජාතීන් හටගන්නෝ. කන ඇසුරු කරගෙන ශබ්ද මාර්ගයෙන් ප්‍රිය ජාතීන් හටගන්නෝ. නාසය මාර්ගයෙන් ප්‍රිය ජාතීන් හටගන්නෝ. දිව මාර්ගයෙන් යම් යම් රසයන්ගේ එල්ලිල ඒ මොහොතේ ප්‍රිය ජාතීන් හටගන්නෝ. ස්පර්ශයන්ගෙන් ප්‍රිය ජාතීන් හටගන්නෝ. මනසින් ධම්ම වශයෙන් මෙනෙහි කළ ප්‍රිය ජාතීන් හටගන්නෝ. ඒහි හටගන්නා වූ ධර්ම පින්වත්නි ඒවා නිත්‍ය වශයෙන් අපිට එකක්වත් පවත්තන්ට බැව නැති වෙලා යනෝ. මේ ඇස් බොහෝ ප්‍රසන්න තිබුණට අපිට මේ යම් අවස්ථාවක මේ ඇස්වල නොපෙනීම කුඩා අකුරු බලා ගන්නට බැරි වෙනෝ. අපිට යමක් කියව ගන්නට බැරි වෙනෝ. ක්‍රමක්‍රමයෙන් මේ ඇහැ වියකිලා යනෝ. අනිකුත් ඉන්ද්‍රියනුත් ඒ වගේමයි. ඒ වගේම විවිධ ආහාර පාන අපි කුඩා කාලයේ තරුණ කාලයේදී කැමති ආකාරයකින් වේලාව අවේලාව නොතකා විවිධ ආහාර පාන කැමති ආහාරයකට අපි ගත්තා. නමුත් අපි ඒ බොහොම සතුටෙන් ගත්ත ආහාර අපි වියපත් වෙනකොට පින්වත්නි කැමති වේලාවට වේලාව අවේලාව නොබලා අපිට ඒ ආහාර ගන්න බෑ. සමහර ආහාර වලින් අපි වැළකෙනවා සම්පූර්ණයෙන්ම. සමහර ආහාර අපිට සීත උෂ්ණ වශයෙන් ප්‍රණීත වශයෙන් අපි වැළකිනවා. වැළකිලා ආහාර පාලනය කළා ඒ ලෙඩ දුක් වලට ගැලපෙන ආකාරයට අපි ආහාර ප්‍රත්‍යපත්‍ය සලකාගෙන ආහාර ගන්නට උත්සාහ කරනවා. එතකොට පේනවා පින්වත්නි අර අපිට මේ ඇසකනසය දිව ශරීරය මනස කියන මේ ආයතන වලින් රූපාදී අරමුණු වශයෙන් ඒ අවස්ථාවලදී ප්‍රිය ජාතීන් හටගත්තා වගේම ඒවා ඒ අවස්ථාවලදී නැතිවීමෙන් අපිට ආදීනවයක් තිබෙනවා. අපේ ආහාර පාන ආදී දේවල් වලත් එහෙමයි. ඊළඟට අපි කුඩා කාලේ ඉඳලා ලං කරගත්ත දූ දරුවෝ ගේ දොර ඉඩකඩම් මේ ඔක්කොම ප්‍රිය ජාතීන්. ඒ ප්‍රිය ජාතීන් පින්වත්නි අපේම හිතේ වෙහෙස සඳහා දුක සඳහා ඒකාන්තකොටම හේතු වෙනවා. ඒවා ක්‍රමක්‍රමයෙන් අයින් වෙනකොට අපේ හිතට ලොකු වේදනාවක් දුකක්
විහිසක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රිය ජාතීන් හටගන්න මොහොතේදීම ආදීනවයක් තියෙන බව තේරුම් ගත්තොත් ඒ ප්‍රිය ජාතීන් කෙරෙහි ඇලීම් ගැටීම් මෙලීම් ඒවා උපාදාන කිරීම අඩු කරලා පාලනය කළා තුනී කළා උපේක්ෂාවෙන් යුතුව බාර ගන්න කෙනෙකුට හැකියාව තියෙනවනම් අපිටර ආදීනව අඩු කර ගන්න පුළුවන් කියන එක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ලෝකේ අල්ප වූ ආස්වාදයක් තියෙන වගේම මහත් වූ බිහිසුණු ආදීනවයකුත් මේ ජීවිතේ පුරා තියෙනවා. ඒ ආදීනවයටත් මූණ දෙන්න ඕන මමමයි කියලා තේරුම් ගන්නව නම් ඒ අවස්ථාවේදීම පින්වත්නි ආදීනව අඩු කර ගැනීමේ හැකියාවක් ඒ ඥානවන්ත මිනිසයා තුළ තිබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ආස්වාද ආදීනව ආදීනවයන්ගෙන් නිදහස් වීම නිස්සරණය කියන මෙන්න මේ ධර්ම තුනම අපි සලකලා කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කිරීමෙන් අපිට අවසානයේ පසුතැවීම වලට හේතු වෙන්නේ නැහැ. දැන් දූ දරුව නිසා දෙමව්පියෝ හුඟක් දුකටපත් වෙනවා. තමන් කියන දේ කැමති දේ නිකරුණහම තමන් කියන ආකාරයෙන් නොහිතියාම ඇවතුම් පැවතුම් පැවැත්වෙ නැති වුණාම තමන් සමීපේ නොසිටියාම තමන් අකමැති දේ කළාම මේ ආදී වශයෙන් මහත් වෙහෙසකටපත් වෙනවා. නමුත් දරුවෙක් උපදින අවස්ථාවේදී ඒක කල්පනා කළේ නැහැ. අනේ මට මහා සම්පත්තියක් තමයි කියලා මහත් වූ ආස්වාදයෙන් යුක්ත වැළඳගත්තා පමණයි. නමුත් ඒ මොහොතේම දුකකුත් උපන්නා මේ සැප වගේම දුකකුත් උපන්නා කියලා තේරුම් අරගෙන ඒ දුක පාලනය කරගන්න විදියට මුලපටම් දරුවා හොඳින් හදා වඩා පෝෂණය කළ අනවශ්‍ය ඇලීම් බැඳීම් වලින් අඩු කරගෙන ගත කළා නම් පින්වත්නි අද Tamanට මේ දුක වෙහෙස නැති කරගන්න තිබුණා. අන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ අවස්ථාවේදී ආස්වාදයේ අවස්ථාවේදී න ආදීනවයක් තියෙන බව අමතක කරන්න එපා කියලා. අමතක කරලා කටයුතු කරන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් සමහර විට යෞවන මදය, ධන මදය, බල මදය ආදී විවිධ මදය මදයන් පවත්වමින් තරුණ ධනය තියෙන කාලේ ඒ වගේම පිරිස ඉන්න කාලේ අපි කටයුතු කරනවා. කටයුතු කළා ඒවා සියල්ල පිරිහෙනකොට පින්වත්නි අපින් සියලු දෙනාම ඈත් වෙලා යනවා. අර ධනයත් අයින් වෙලා යනවා. ධනයට කරන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. පුත්තා මත්ති ධනම් මත්ති ඉති භාලෝ විහඤ්ඤති අත්තා යත්තනෝ නත්ති පුතෝ පුත්තා කුතෝ ධනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියල්ලක්ම අපේ ජීවිතෙන් අයින් වෙලා යනවා. ඒ නිසා ඥානවන්ත බෞද්ධයෝ මේ බුද්ධ ශාසනේ ආස්වාදය අල්ප ආස්වාදයක් බහු ආදීනවයක් ගැන සලකලා කටයුතු කළොයි ඉන්ද්‍රිය පිනවිය යුතුයි කියන එක මේ කාමභෝගී ජීවිතය පරිහරණය කළ යුතුයි කියන එක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඤත්වා ධම්මං නිරූපදී. නිරූපදී කියන්නේ උපදී කියන්නේ පින්වත්නි නිවනට නමක්. දැන් මේ ඇත්ත දන්නවා මේ බුද්ධ ශාසනේ විවේක තුනක් තියෙනවා කාය විවේකය චිත්ත විවේකය උපදි විවේකය. ඒ උපදි විවේකය කියන්නේ සියලුම කෙලෙස් වලින් නිදහස් වීම. ඒ කෙලෙස් තියෙන කෙනාට සැබෑ නිදහසක් නිවීමක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. සැබෑ විවේකය ලැබෙන්නේ අර සියලුම කෙලෙස් නැති වුණාට පස්සේ. නැත්තම් අපි මේ මොහොතෙත් උපදිනෝ මැරෙනෝ. ඒ වගේම මේ උපදීම මැරීම නතර වෙන්නේ නැහැ. සංසාර ප්‍රවෘතියක් ඇටියෙත මේ සංසාරේ අපි දීර්ඝ කාලයක් මෙරි මෙරි දිගටම යනෝ. අපිට කිසි විවේකයක් නැහැ. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, නරක තිරිසම්, ප්‍රේත, අසුර ලෝකවල විවිධ ලෝකවල අවිවේකයෙන් යුක්තව
අපි සැපේ කියලා හිතාගෙන මේ සංසාර චක්‍රේ අපි භ්‍රමණය වෙනවා. මේක නවතින්නේ නැහැ. ඒ ඒ ප්‍රධාන බලවේගයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපදී උපදී කියලා කිව්වේ කෙලෙස් රාග, දේශ, මෝහ, මද, මාන, ඉරිසියා කියන ධර්ම. ඒ කෙලෙස් උපදින්නේ එහෙම නැත්නම් උපදී හටගන්නේ මොන කාරණාවක් නිසාද කියලා අපි තේරුම් ගන්න ඕන. ඒ කෙලෙස් උපදින්නේ පින්වත්නි මේ ලෝකය පිළිබඳ සත්‍ය අපි නොදන්න නිසා. ඒ සත්‍ය නොදන්න පුජ්‍යලයා නිරන්තරයෙන්ම ලෝභ දේශ මෝහ වල පටලැවෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා තමයි බුද්ධ ශාසනය තුල පින්වත්නි දාන සීල භාවනා එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරන්ට පුහුණු කරන්ට අපේ ජීවිතේ යම්කිසි කැපවීමක් කරන්ට ඕන. දැන් මේ ඇත්තෝ තමන්ගේ මිය පරලෝකයේ ඥාතීන් සිහිපත් කරලා මේ අනුශාසනාව කරනවා. මේ බණ ඇසීමෙන් තමන්ගේ ජීවිතවල ලොකු අවබෝධයක් ලබනවා. ඒ අවබෝධයෙන් අවබෝධය ලබන්ට ලබන්ට තමයි අපේ ජීවිතවල කෙලෙස් අඩුවෙන් අපිට මේ ජීවිත පැවැත්ම කරගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ. ජීවිතයේ අවබෝධ නොකරගත්තා වූ මිනිසයා කතා කළත් පින්වත්නි කෙලෙස් ඇති වෙනවා. ඒ වගේම සිතිවිලි සිතුවත් විතර්ක පහල කරත් ඒ අවස්ථාවෙත් කෙලෙස් උපදිනවා. ඒ වගේම කායික ක්‍රියාවල යෙදුනත් ඒ අවස්ථාවෙත් කෙලෙස් උපදිනවා. එතකොට පේනවා සෑම ඉරියව්වකම අර අවබෝධයක් නැති මිනිස්යාගේ ජීවිතය තුළ කෙලෙස් උපදිනවා. රාග, දේශ, මෝහ, මද, මාන, ඉරිසියා කියන ධර්ම උපදිනවා. ඒ නිසා ඒ කෙලෙස් බහුල වෙන්න මේ සංසාරයේ දිග වෙනවා. මේ කෙටි කරගන්න බෑ. ඒ නිසා ඒක අපේ වගකීමක්. තම තමාගේ වෙන වෙනම පුජ්ජලික වගකීමක් තමයි ජීවිතේ හොඳින් තේරුම් අරගෙන බුද්ධ දේශනාවට අනුව ජීවිතේ තේරුම් අරගෙන මේ ජීවිතේ කෙලෙස් අඩුවෙන් කොහොමද දෛනික ජීවිතේ පවත්වාගෙන යන්නේ. දැන් සන්ධ්‍යා කාලේ තමන් නිින්දට යනකොට ඇඳේ එකතරේටම නිින්ද යන්නේ නැහැ කෙනෙකුට සුළු වෙලාවක් ජීවිතය ගැන කල්පනා කළා. අද දවසේ මම කොච්චර කෙලෙස් උපදවන ක්‍රියාවල යෙදුනද? එහෙම නැත්නම් මං කෙලෙස් පාලනය කරගෙන කටයුතු කරාද? හොඳ සිහියෙන් සම්පජානකාරී නුවණකින් යුක්තව මං කටයුතු කළාද කියලා තමන්ගේ දෛනික ජීවිතය පිළිබඳ ආවර්ජන කරන්න පුළුවන්. ආපසු හැරිලා බලන්න පුළුවන්. බලලා යම් කිසි දෙයක් නිගමනය කළා යම් මැරද්දක් තියෙනනම් ඊළඟ උදාවෙන ජීවිතය පින්වත් වී හොඳ යහපත් දවසක් ගත කරන්නට කෙනෙකුට අදිස්ථාන කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මය අවබෝධ කරගැනීමෙන්මයි අර නිරුපදී කියන නිර්වාණය එහෙම නැත්නම් කෙලෙස් වලින් සම්පූර්ණම අපිට මේ ජීවිතේ අවසන් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධර්මයේ කියන එක අපි තේරුම් ගන්න ඕන සතිපට්ඨාන භාවනා ආදී ධර්ම සලකනකොට පින්වත්ටි මේ පංච උපාදානස්කන්ධය ඇසුරේම අපිට දුක උපදිනවා. ඒ දුක උපදින්නේ ඇයි? මේ පංච උපාදානස්කන්ධවල තියෙන උත්පාද නිරෝධය පිළිබඳ අපිට වැටහීමක් නැහැ. උත්පාද නිරෝධය කියලා කියන්නේ හට ගැනීමත් බිඳීමත් කියන්නේ බිඳි බිඳි හට ගනිමින් පවතිනා වූ මේ ස්කන්ධ ධර්ම. ඒක කවුරුවක් විසින් කරන දෙයක් නෙවෙයි. ඒක ධර්ම න්‍යාය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ධර්මයේ තියෙන මේ ස්කන්ධවල තියෙන ස්වභාවය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ඇයි මේ ස්කන්ධ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්ම නිසා, පච්චුප්පන්න ධර්ම නිසා ප්‍රත්‍යේනුයි හටගත්තේ, යම්කිසි හේතුවක් නිසා හටගත්තේ. ඒ හේතුව නිසා හටගත්තා වූ මේ ස්කන්ධ හැම මොහොතකම පින්වත්නි බිඳි බිඳි පවතින ධර්ම. ඒකට කියනවා උත්පාද නිරෝධය කියලා.
එතකොට මරණය කියන එක උත්පාද නිරෝධය දෙස බලනකොට අපි ළඟ හැම මොහොතකම තියෙන්නේ ඒක තමයි අර අභිධර්මයේ ක්ෂණික මරණය කියලා කියන්නේ උත්පාද නිරෝධය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ පංචඋපාදානස්කන්ධය හටගන්නේ යම් ප්‍රත්‍යේන්ද ඒ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ පංචඋපාදානස්කන්ධේ එතනම නිරෝධ වෙනවා නිරෝධ ධම්මං ඒක අපිට වළක්වන්න බෑ එතකොට මේ කාය ශරීරය ගත්තහමත් එහෙමයි ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ මේක එක ගත්තහම එහෙමයි අපි මේ ධර්ම ස්වභාවය දන්නේ නැහැ ධර්ම ස්වභාවය දන්නේ නැති නිසා මේ රූපය මේ වේදනා ආදී ධර්ම මගේ කියලා තදින් අල්ල ගන්නවා මමේ කියලා තදින් අල්ල ගන්නවා මගේ ආත්මයයි මගේ ජීවිතයයි කියලා අල්ල ගන්නවා ඒ අල්ලගත්තට පින්වත්නි මහත් වූ ආස්වාදයෙන් යුක්තව අල්ල ගැනීම බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය වැරදි අල්ලා ගැනීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වැරදි උපාදානයක් හැටියට උන්වහන්සේ දේශනා කළා. තණ්හා සාගත සිතින් මේ ස්කන්ධ පංචකය උපාදානය කර ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමයි අපි කතා කරන්නේ. මමයේ මාගේ කියන තැනින්. අපි ක්‍රියා කරන්නේ, අපි සිතුවිලි සිතන්නේ. ඒ නිසා සක්කාය දිට්ඨිය ඇසුරු කරගෙන අපේ මේ සියලු සංස්කාර උපදිනවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන සංකාර උපදිනවා. සංකාර කියන්නේ කර්ම. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙඤ්ඤාභි සංකාර ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංකාර සියල්ලක්ම අවිද්‍යාව මුල් කරගෙන උපදින ධර්ම හැටියට. එතකොට මේ සක්කාය දිට්ඨිය අපි තුල ඇති වෙලා තියෙන්නේ අවිද්‍යා ආදී ධර්ම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඤත්වා ධම්මං නිරූපදී. හොඳින් මේ ධර්මය තේරුම් ගත්ත එක්කෙනාට උපදි නැතුව වාසය කරන්න පුළුවන්. මේ මොහොතේ හෙට නෙමෙයි අනිද්ද නෙමෙයි ඊළඟ ජීවිතේ නෙමෙයි සංසාර ජීවිතේ නෙමෙයි මේ අවස්ථාවේදී මොකද්ද මේ අවස්ථාව කියන්නේ ඇහෙන් රූපයක් දකිනකොට කොහොමද කෙලෙස් නැතුව ඒ රූපය තේරුම් ගන්නෙ කණෙන් ශබ්දයක් ඇහෙනකොට කොහොමද කෙලෙස් නැතුව ඒ ශබ්දය තේරුම් ගන්නෙ අන්න ඒ අවස්ථාවේදී අපි ඉන්ද්‍රිය පිළිබඳ ලොකු අවධානයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඒ ඉන්ද්‍රිය සංවරය තුල පින්වත්ටි ඉන්ද්‍රිය සමාදානයක් ඇති වෙනවා. ඒ සමාදානය තමයි සීලය කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය සමාදානය තුලින් අපේ සිතේ යම්කිසි ඒකාග්‍ර බවක් තියෙනවා. අර ස්පියාගත්තු වගේ ගතියක් නෙවෙයි ඒකාග්‍ර ගතියක් කියන්නේ අරමුණ තේරුම් ගැනීමට විවේකයක් ඇති වෙනවා මනසේ. ඊළඟට අපිට සම්පජානකාරී නුවණකුත් පහළ වෙනවා. මේ මනසින්ම මවන රූපයක් මේ රූපයක් නෙවෙයි මේ ස්කන්ධ බිනි බිනි යන ධර්ම රාශියක් කියලා අපිට මේ රූපාදී අරමුණු දකිනකොට අපිට ඒවා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ චක්කුණා රූපං දිස්වාන න නිමිත්තක් ගාහේ නිමිති වශයෙන් ගන්න එපා. නිමිත්තක් ගන්නවා කියලා කියන්නේ රාගාදී අරමුණකට පරිවර්තනය කරන්න එපා. දේශාදී මෝහාදී ධර්මයකට පරිවර්තනය කරන්න එපා. දුටුව දුටු මාත්‍රයක් හැටියට තේරුම් ගන්නත් අපි ඉන්ද්‍රිය සංවරයේ පින්වත්නි හොඳට පුහුණු කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනා කර්මස්ථානයේදී ඊට උසස් විදියට දේශනා කළා මේ ඉන්ද්‍රිය චක්කුන් ලෝකේ සද්දන් ලෝකේ ගන්ධන් ලෝකේ ආදී වශයෙන් ඒක ලෝක හැටියට පෙන්වුවා ලෝක හැටියට පෙන්වුවේ ඇයි මේ ඇස මුල් කරගෙන පංච උපාදානස්කන්ධේ උපචය වෙනව එහෙම නැත්නම් හට ගන්නවා මේ අවස්ථාවේදී මේ කෙලෙස් උපදිනවා කියේ පංච උපාදානස්කන්ධේ හට ගන්නවා අන්න ඒක තේරුම් අරගෙන ඒ ධර්මතාවය
ඥාත්වා ධම්මං නිරූපදි ඒ අවස්ථාවේදී උපදි නැතුව අසකනාසේ දිව ශරීරයේ මනස කියන ආයතන අපිට පවත්තන්ට ශක්තිය ටික ටික ඇති කරන්න ඕනේ එක සැරේට බෑ ඒ නිසා කියේ භාවිතාය බහුලී කතාය අපි ටික ටික උත්සාහ කළොත් අපි කාලයක් ගත වෙනකොට පින්වත්ටි අපිට හොඳට ඒක පුහුණුවක් වෙනවා බහුලීකృత වෙනවා පුහුණුවක් වෙනවා ඒ පුහුණුව ලැබලා යම්කිසි කාල පරිච්ඡේදයක් වෙනකොට අපිට බොහෝම පහසුයි මේ ඇස සංවර කරගන්න කන සංවර කරගන්න මේ ආයතන සංවර කරගන්නට බැරි වෙන තාක් කල්ම පින්වත්නි අපිට මේ උපදි කියන ඒවා නවත්තන්න බෑ කෙලස් ගින්න කියන එක නවත්තන්න බෑ ඒ නිසා අපි සත් නිවීමක් බලාපොරොත්තු වෙනෝනම් නිදහසක් බලාපොරොත්තු වෙනෝනම් මේ කෙලෙස් නවත්ත ගන්නට අපි මේ ධර්මතාවය හොඳින් ඒ අවස්ථාවේදී තේරුම් ගත යුතු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අරියෝ නරමති පාපේ. ආර්යයන් වහන්සේලා කිසිවිටකවත් පාපේ හැසිරෙන්නේ නැහැ. ඒ ආර සෝතාපන්නාදී උත්තමයන් වහන්සේලා පාපේ කිසිවිටකවත් පින්වත්ටි පාපේ හැසිරෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේ සමහර විට මේ ධර්මයේ විකෘති කරමින් දේශනා කරන තැන්වල පෙන්නවා මේ මාර්ගඵලලාභීන් පවා සමහර විට රහතුන් පවා අර ප්‍රාණඝාතාදී දේවල් සිද්ධ වෙනවා මේ සූත්‍ර විකෘති කළා දේශනා කරන තැන් අපිට පේනවා පින්වත්. මේ බුද්ධ දේශනාව තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට සාරාංශ අසංඛ කල්ප ලක්ෂයක් දාන පාරමිතා දාන උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් අනන්ත කාලයක් දුක් විඳලා කිසිම මිනිස්සෙකුට විඳින්න බැරි අප්‍රමාණ වෙහෙසක් දුකක් පීඩාවක් විඳලා තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ ධර්මයේ විකෘති කරන්න මේ පාපී මිනිස්සුන්ට ගත වෙන්නේ සුළු වෙලාවක්. නමුත් මේ ධර්මය විකෘති කිරීමෙන් යම්කිසි වචනයක් කිසි ප්‍රකාශ කරනවා නම් ඒවයි විපාක මෙපමණේ කියලා අපිට කියන්න පුළුවන් කමක් ඇත්තේ නෑ පින්වත්. මේ ඇත්ත දන්නවා දේවදත්ත ස්වාමීන් වහන්සේ සමාපත්‍ය අෂ්ඨ සමාපත්‍ය පවා ලැබූ ලෞකික ධ්‍යාන පවා ලැබූ තෙරුන් වහන්සේ නමක් බව. නමුත් ශාසනයට කර විරුද්ධත්වේ නිසා අර මහා ගිනිදැල් මැද අවීසි මහා නිරයට යන්ට සිද්ධ වුණු බව අපි තේරුම් ගන්න ඕන. අද මේ කිසි ධර්මයක් නැති ධර්මයේ විකෘති කරන ඇත්තන්ගේ ජීවිතයේ කොපමණ තත්යකට පත්වෙනවද ඒ සඳහා අනුබල දෙන යම් කිසි ශ්‍රාවකයෙකු කියලා පිරිසක් ඉන්නවනම් ඒ ඇත්තන්ගේ ජීවිතයේ පිළිබඳවත් ඒ ඇත්තෝ කල්පනා කරන්න ඕන. තමන් අයහපතක් කරන වගේම අයහපතට අනුබල දෙන එකත් ඉතා භයානක බිහිසුණු දෙයක් කියන එක කල්පනා කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරියෝ නරමති පාපේ කිසිවිටකවත් ආර්යයන් වහන්සේලා පාපය තුල ඇලෙන්නේ නැහැ. පාපේ ගැටෙන්නේ නැහැ. පාපයත් එක්ක එකතු වෙන්නේ නැහැ. පාපය කියලා කියන්නේ පින්වත්ටි වැරදි දේ. එතකොට ඒ වැරදි දේ සිද්ධ වෙන්නේ අපි මුලින් සඳහන් කළා මේ ධර්මය අවබෝධ නොකිරීමෙන්මයි. ධර්මය අවබෝධ නොකිරීමෙන් අපේ ජීවිතවල කොච්චර වැරදි සිද්ධ වෙනවද කියලා අපිම කල්පනා කරන්න ඕන. යම්කිසි කෙනෙක් ධර්මයේ ටික ටික අවබෝධ වෙනකොට අනේ මම නොදන්න කාලේ මොන තරම් වැරදි සිද්ධ කළාද කියලා යම් විදියකට පසුතැවීමකට පත් වෙන්න පුළුවන්. නමුත් ඕනෑම යහපත් මිනිසෙකුට පාප කර්මයන් තමන්ගේ ජීවිතයේ සිද්ධ කරන අවාසනාවන්ත දේවල් තමාම තේරුම් අරගෙන ඒව අත්හැරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්නට පුළුවන්. බුද්ධ ශාසනයේ සදාකාලික පෞකාරය හැටියට කොතනකවත් පෙන්වන්නේ නැහැ. හැම කෙනෙකුටම නැගී හිටින්න පුළුවන්. අපේ ජීවිතේ දැන හෝ නොදැන හෝ ලොකු කුඩා වශයෙන් කොපමණ පාප කර්ම සිද්ධ වෙලා තියෙනවද මේ ජීවිතේ විතරක් නෙවෙයි සසර බොහෝ සිද්ධ වෙලා තියෙනවා ඒ අවිද්‍යා තණ්හා ආදී ධර්ම මුල් කරගෙනයි පින්වත්නි අද ලෞතුරා ධර්මයේ තියෙනවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අපිට අවස්ථාව තියෙනවා
ඒ ධර්මය ශ්‍රවණය කළා තේරුම් අරගෙන නැවත නැවත මනසිකාරය කරලා සම්මර්ෂණය කළා ප්‍රඥාවෙන් හොඳින් තේරුම් අරගෙන අපේ වැරදි තම තමා විසින් ටික ටික අඩු කරගන්න ඕන. එක සැරේට බැරි වුණත් ටික ටික අඩු කරන්න ඕන. වචනෙන් සිද්ධ වෙන බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අනුන්ට නිନ୍ଦා අපහාස කිරීම අපි නැති කරගන්න ඕන. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඊළඟට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර අපි අඩු කරගන්න ඕන. ඊළඟට අවිද්‍යාව කියන දැඩි ලෝභකම අඩු කරගන්න දාන විෂය දිනු කරන්න ඕන. සතෙකුට හරි කෑම ටිකක් දෙන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම පින්වත්නි මිත්‍යා දෘෂ්ටික වැඩ අපි ටික ටික අඩු කරගන්න ඕන. දැන් දීඝනිකාය, බ්‍රහ්මජාල සූත්‍ර ආදී සූත්‍ර නිකන් ඉන්න වෙලාවට ඔයි බුද්ධ ජයන්ති පොතක් අරගෙන කියවල බලන්ට මොනවද අපිට කැප අකප මොනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙනු භික්ෂුන් වහන්සේට. අද ඒ ධර්මය කියවල තේරුම් නොගැනීම නිසා බොහෝ වැරදි ගිහි පැවිදි දෙපාර්ශ්වයම විසින් සිද්ධ කරනවා පින්වත්. ඉතින් වැරදි කරන්ට වැරදි කරන්ට අපේ ජීවිතේ කිල්ටු වෙලා අපි දුර්ගති වලට බොහෝ කාලයක් ඇද වැටිලා අවාසනාවන්ත විදියට මේ සංසාරේ දුක් විඳින්න අපිට සිද්ධ වෙන බව අපි තේරුමු. ඒ නිසා තමාට ස්නේහයක් දක්වනව නම් ආදරයක් කරුණාවක් දක්වනව නම් තමා විසින්ම තමාගේ ජීවිත අපායට පමුණුවනක හොඳද කියලා කල්පනා කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේක දේශනා කළා. බොහෝ අය තමාගේ ජීවිතේ තමා විසින්ම දුර්ගති වලට ඇද දානවා. නමුත් කතා කළොත් මම ගැන තමයි කතා කරන්නේ. මම ඉතා උසස් පුජ්‍යලයක් හැටියට මම තමයි උසස්ම පුජ්‍යලය හැටියට මම මමංකාරය ආරක්ෂා කරගන්න තමයි මුළු ජීවිතේම කටයුතු කරලා තියෙන්නේ. එහෙම කටයුතු කරපු තමන් මම අරගෙන යන නරක තිරිසම් ප්‍රේත අසුරනිකාවලට. එහෙනම් මට කියන එක්කෙනාට මම සාධාරණයක් මේ ජීවිතේ දිෂ්ඨ කරලා තියෙනවද සත්‍ය වශයෙන්ම කියලා කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පාපී ධර්ම වලින් අපේ ජීවිතය ටික ටික ගලව ගන්න ඕන. ඒවයි ආදීනව සලකාගෙන ප්‍රාණඝාතයේ ආදීනව අපි ඉගෙන ගන්න ඕන. සොරකමේ ආදීනව අපි ඉගෙන ගන්න ඕන. බොරුවේ කේලමේ ආදීනව අපි සලකා ගන්න ඕන. ඒ හැම ආදීනවයක් අපි පසුපස්සේ එනව පින්වත්. ඒ ආදීනවලට අපිට මූණ පාන්ට සිද්ධ වෙනවා. ඒ නිසා ඒවායේ ආදීනව සලකාගෙන පාපයන්ගෙන් අයින් වී යුතුයි. අරියෝ නරමති පාපේ, කිසිවිටකවත් ධර්මය අවබෝධ කරගත් ආර්යයන් වහන්සේලා පාපය හා එකතු වෙන්නේ නැහැ. ඒ වගේම පාපං රමති සුචීයති, පාපං රමති පාපං නරමති සුචීයති. සුචීයති කියලා කියන්නේ පිරිසිදු දේවල් පිරිසුදු බවට පත් වුණාට පස්සේ. දැන් නෙළුම් මලක් මඩේ තමයි හටගන්නේ. නෙළුම් මල මඩේ හටගත්තට මඩ තැවරුවට ඒ මඩ තැවරෙන්නේ නැහැ. ඒ කියන්නේ මඩත් එක්ක එකතු වෙන්නේ නැහැ නෙළුම් මල. මඩේ ඉපදුනාට මේ කාමභෝගී ලෝකේම තමයි අපි හැම කෙනෙක්ම රාග දේශ මෝහ නිසා තමයි අපි ගර්භයකට ඇවිල්ලා මව් කුසෙන් උපදින්නේ. මේ කෙලෙස් සහිත තැනම තමයි මේ මනුෂ්‍ය වැසෙන් උපදින්නේ. ඉපදිලා මේ ධර්මයේ යම් කෙනෙක් අවබෝධ කරගත්තට පස්සේ පින්වත්නි, ඒ අවබෝධ කරගත්ත උසස් උත්තමයා කිසිවිටකවත් උත්තමයා තුලට අර කෙලෙස් තවරන්න කිසි කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ. නෙළුම් මලේ මඩ ගන්නට බැරුව වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පාපේ රමති සුචීයති. කිසිවිටකවත් මේ අර උසස් පුජ්‍යලයන්ගේ ජීවිතවලට කෙලෙස් එකතු කරන්න ආයාසෙන් හරි බාහිරෙන් හරි තමාට හරි හැකියාවක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දෙපැත්තට ඒක දේශනා කළේ. ආර්යයන් වහන්සේලා කිසිවිටකවත් පාපයන් එක්කතු වෙන්නේ නැහැ.
පාපාදී ධර්මයන් කොහොම හරි ආයාසකින් හෝ අර උත්තමයන්ගේ පිරිසුදු උත්තමයන්ගේ ජීවිතයේ තුල තවරන්ට කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. දැන් අපේ බුදුරජාණන් වහන්සේට කොච්චර නින්දා අපහාස ලෝකයා කරන්න උත්සාහ කළාද? පාපයන් ආරෝපණය කරන්න උත්සාහ කළා. රහතන් වහන්සේලාටත් එහෙමයි. උත්සාහ කළාට උන්වහන්සේලා ගැංගේව තවරන්න පුළුවන්ද? ඒව තවරන්න බෑ. අර නිලුම් මලේ මඩ තවරන්න බැරුව වගේ. එතකොට පේනවා මේ සෝණ කුටි කන්න තෙරුන් වහන්සේ පින්වත්නි අෂ්ටක වර්ගයේ සොළොස් සූත්‍ර අර්ථ ධර්ම වශයෙන් හොඳින් උච්චාරණය කරමින් අර්ථ තේරුම් ගනිමින් අර්ථ තමා ඇසුරේ තේරුම් ගනිමින් අවබෝධ කරගත්ත නිසා ඇත්ත වශයෙන්ම ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ සමීපේම උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ ධර්මය අවබෝධ වුණ අවස්ථාවේදී තමයි දැන් ඔබට මේ පැවිද්ද සුදුසුයි කියලා තීරණය කළේ. ඒ අන්නේ ධර්මය අවබෝධ කරගෙන ඉදිරියට ඉතුරු ධර්ම අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුණා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීම නිසා. එතකොට පේන අපේ ජීවිතවල පින්වත්ටි අපි හිතුවක්කාර විදියට කවුරුන් හෝ ප්‍රකාශ කරන ධර්මයක් පිළි අරගෙන කටයුතු කිරීම අපේ ජීවිතයේ වගකීම නොවේ. අපේ ජීවිතයේ හොඳ වගකීමක් ඇතුව පවත්වන්න ඕන. ඒ මොකද බොහෝම දුෂ්කර විදියට මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන තියෙන. අපිට මේක තේරුනේ නැති වුණාට. ඊය පිටින් ගත්ත මස් පස් ටිකක් වගේ ඊට ස්වල්ප එකක් මේ මනුෂ්‍ය ජීවිතය. ඒ වටිනා මනුෂ්‍ය ජීවිතේ කාටවත් උවමනා විදියට අපේ ජීවිතය හසුරවන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අපේ ජීවිතය අපි හසුරවන්න ඕන තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. නමුත් අද බෞද්ධ ලෝකයා යම් යම් ගැටලු වලට මූණ දෙනවා. මොකද්ද මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේකයි කියලා සමහර විකෘති දේවල් ගෙනල්ලා මේ බෞද්ධයා රවට්ටනවා. ඒ නිසා තමයි පින්වත්නි ඔය 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් අද සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. පාලි විතරක් නෙවෙයි සිංහලට තියෙනවා. ඒ සිංහලට පරිවර්තනය කළේ මේ රටේ වැඩවාසය කර ශ්‍රේෂ්ඨ මහතෙරුන් වහන්සේලා. මතක තියාගන්න ඕන 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත්. ඒ ත්‍රිපිටක පොත් අරගෙන අපි ටික ටික ඒව කියවන්න ඕන, පුරුදු වෙන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දැන් අපි විහෙර විහාරවල පෙහෙවස් සමාදන් වෙන පොයට පොහොයට පෙහෙවත් සමාදන් වුණාම එකිනෙක අල්ලාප සල්ලාපවලදී විවේක කාලය ගත කරනවට වඩා බොහෝම අගේ ඇති දෙයක් තමයි අර ස්වාමීන් වහන්සේ නමකින් අර පොතක් ඉල්ලගෙන පැත්තකට වෙලා හිමීට ටික ටික එක සූත්‍රේ හරි හොඳින් කියවලා තේරෙන්නේ නැති දෙයක් තියෙනවා උගත් තෙරුන් වහන්සේගෙන් විමසලා ඒක තේරුම් අරගෙන අපේ ධර්මඥානය දියුණු කරගන්නේ. ඒ නිසා අපිට තියෙන එකම සරණ බුදු සරණ පමණයි. අපිට තියෙන එකම සරණ ධර්මයේ සරණ විතරයි. අපිට තියෙන එකම සරණ ආර්ය මහා සංඝ රත්නයේ සරණේ විතරයි. මේ සංසාර ගමනේදී අපිට තෙරුවන් ගැන අහන්නත්, ඒ තෙරුවන්ගේ ගුණ දැනගන්නත්, ධර්මය දැනගන්නත්, ධර්මය ශ්‍රවණය කරන්නත්, ඒ ධර්මයට අනුකූලව ධම්මානුධම්ම පටිපන්න ජීවිතයක් ගත කරන්නත්, දාන සීල භාවනාදී ගුණධර්මවල මේ ශාසනේ කටයුතු කරන්ටත් අපිට හැකියාව ලැබුණේ පෙර මහා භාග්‍යවත් පුණ්‍ය මහිමයකින් කියන බව කිසි විටකවත් අමතක කරන්න එපා. ඒ පුණ්‍ය මහිමය කිසි විටකවත් මරණ මොහොත දක්වාම නැති කරගන්නට කටයුතු කරන්නේ නැතුව හොඳින් සිහි කල්පනාවෙන් මේ ධර්මයේ තේරුම් අරගෙන සංසාර ගමන කෙටි කරගන්නට හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්නේ කියලා මේ අවස්ථාවේ අප විසින් අවවාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ රුක්මලේ පාසල් මාවත පන්නපිටියේ පදිංචි ලොකු මරක්කලගේ ප්‍රියංගිකා, තිබ්බටුවාව පවුලේ මල්පෙත්තාව
අම්බලන්තොට පදිංචි දයාවතී ජයවර්ධන සහ ලොකු මරක්කලගේ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්ට යෙදුනේ. ඒ ඇත්තන් බලාපොරොත්තු වන පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්ට පූජ්‍ය කුඩාවැල්ලේ ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපවත් වී වදාළ, ඒ වගේම ආර්යසිංහ තිබ්බටුවාව මහත්මාට, ලොකු මරක්කලගේ නිහාල් මහත්මාට, ඩාලින් නෝනා විජේසූරිය මාතාවට, ආදරහාමි උපාසිකා මාතාව යන මේ පවුලේ නිදන ප්‍රාප්ත සියලුම ඥාතීන් සිහිපත් කරලා මේ අවස්ථාවේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා ජේ.ඒ. දයාවතී සහ රූපාවතී ද සිල්වා මාතාවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. උදාන් තිබ්බටුවාව පුංචි පුතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ලොකු මරක්කලගේ පවුලේ සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙබ්බටුවාවේ පවුලේ සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කටුබැද්ද ගාල්ලගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම වෙනත් ප්‍රාර්ථනා රුක්මල්ගම ප්‍රදේශවාසී බණ ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්ට ඕන මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ අපේ කල්යාණ මිත්‍ර දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පින්වත්පත් වෙලා උන්වහන්සේගේ ජීවිතේ සැපවත් වේවා, උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරන්ට ඕන. ඒ වගේම ලක්පැති ලෝවැස් සියලු දෙනාටමත්, අපි සියලු දෙනාටමත් මෙලව සහනයත් සසර සූපත් භාවයත් කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තියත් ඒකාන්ත කොටම අවබෝධ වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සීලම ඥාතීන්තුළු මේ සෑම සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා.